තියෙනවා. දැන් උතර මතක තියාගන්න, මෙතන රිපීට් ළමයි ඉන්නවා, 14 මුලින්ම ලියන දරුවෝ ඉන්නවා, රිපීට් වුණා තව සැරයක් මේ එක්සෑම් එකට ලියලා නැති දරුවෝ ඉන්නවා, දෙපාරක් විතර ලියලා යනගෙන ඒ තව තුන්වෙනි පාරක් ලියන්න ඉන්න දරුවෝ ඉන්නවා. දැන් කවුරුත් අපි හිතන්නේ මේ එක්සෑම් එක ලියන දරුවෝ තමයි මේ සියලු දෙනා. එතකොට අනිකුත් ඔබට ඔබ මුහුණ දීලා තියෙන ලෙවල් 1 ලෙවල් 2 වගේ එක්සෑම්ස් වගේ නෙවෙයි, මේ ලෙවල් 3 එක්සෑම් එකේදී විශ්වවිද්‍යාලය විසින්ම අවධානය යොමු කරනු ලබන කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු අතර ඉතා වැදගත්ම කාරණය තමයි දරුවනේ, පළමුව ඔබ දැනගත යුතුයි, මූලික වශයෙන් දැනගත යුතුයි, ලෙවල් 1 ලෙවල් 2 වගේ නෙවෙයි මේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම ඔබ එක්සෑම් එකට ලියද්දී මේ ප්‍රශ්න පත්‍රයට ප්‍රායෝගික අභ්‍යාසකරණය කියන එක නැත්නම් ප්‍රායෝගිකත්වය සාකච්ඡා කිරීම කියන කාරණය අත්‍යවශ්‍යයි. ඒක අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් මේ එක්සෑම් එකට උත්තරයක් ලියනකොට. එනිසා ලෙවල් 1 වලට වඩා ලෙවල් 2 වලට වඩා ලෙවල් 3 කියන්නේ පැට්‍රිකල් පැත්ත බැලෙන ප්‍රශ්න පත්‍රයක්. එනිසා මේ පැට්‍රිකල් පැත්ත පිළිබඳව වැඩි අවධානයක් හැම කෙනෙක්ම යොමු කළ යුතුයි. ඒ පිළිබඳව දැනුමක් අවබෝධයක් ඔබ ලබා ගත යුතුයි. එනිසා අර න්‍යායාත්මක කාරණා කියන අවබෝධයත් එක්ක ඔබට සිදුවෙනවා මෙතනදී ප්‍රායෝගික විශේෂේශය පිළිබඳව දැනුමක් අවබෝධයක් ඔබට ලබා සිටින්න. මොකද ඒ දැනුම අවබෝධය තුළ තමයි ඔබ අනිවාර්යයෙන්ම මේ කාරණා ප්‍රායෝගිකව සාකච්ඡා කරන්නේ, නැත්නම් ප්‍රායෝගිකව අවබෝධ කරගන්නේ. ඒ නිසා අර පළවෙනි අවුරුද්ද වගේම දිලාපෝතකයානෝ කෙනෙක් පෝෂණය කළ පමණින් මේක ගොඩදාගන්න ටිකක් අමාරුයි. ඔගොල්ලන්ට අනිවාර්යයෙන්ම පැට්‍රිකල් පැත්තත් මේකේ හිතන්න වෙනවා. මොකද පැට්‍රිකල් පැත්තෙන් තමයි වැඩිම ප්‍රමාණයක් මේ එක්සෑම් එකේදී ඔබෙන් ප්‍රශ්න අසන්නේ පළමු පේපර් එක සහ දෙවෙනි පේපර් එක කියන කාරණා දෙකටම. ඊළඟට මේ ප්‍රශ්න පත්‍රය බොහෝ දිනා අනවබෝධය ලබා ගන්නා වූ කාරණා ගණනාවක්ම මෙතනදී අපිට හමු වෙනවා. ඒ අනවබෝධය ලබා ගන්නා වූ කරුණු අපි මේ විෂය ගැන කතා කරන්න කලින් පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. මොකද ඒ අවබෝධය තුල ඉඳගෙන තමයි අපිට මේ කාරණා දිගින් දිගටම සාකච්ඡා කිරීමට හැකියාවක් ලැබෙන්නේ. හරිද? රයිට්. එතකොට ඔබ අනිවාර්යයෙන්ම මෙතනදී තේරුම් ගත යුතු පළවෙනිම හරය තමයි MACOE 30:15 ප්‍රශ්න පත්‍රය. මේ 30:15 ප්‍රශ්න පත්‍රයේදී ඔබ ප්‍රධාන විෂය ධාරාවන් තුනක් එක්සෑම් එකට ලියන්න ඕනේ. ප්‍රධාන විෂය ධාරාවන් තුනක් මේ එක්සෑම් එකට ලියන්න ඕනේ. එතකොට ඔබ ලියන පළවෙනිම ප්‍රශ්න පත්‍රයේ තමයි ජනමාධ්‍ය ආචාර ධර්ම කියන කාරණා. හරිද? මොකද දැන් අපි ඉගෙන ගන්න කාලේ විශ්වවිද්‍යාලේ අපි ඉගෙනගෙන තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍ර තුනක් විදියට. නමුත් ඔබ ජෙනරල් අපි ඒක ජෙනරල් කරපු කට්ටිය සාස්වේදී සාමාන්‍ය උපාධිය කරපු අයට මේක ප්‍රශ්න පත්‍ර එකක් විදියට තමයි ඉන්නේ. එතනදී ප්‍රධාන වශයෙන් ජනමාධ්‍ය සම්බන්ධ බලපැවැත්වෙන නෛතික රාමු නැත්නම් නීතිය ආචාර ධර්මයක එක කොටසක්. දෙවෙනි කොටස තමයි ඔබට අනිවාර්ය මුහුණ දෙන්න වෙනවා පබ්ලික් රිලේෂන්ස් වල, නැත්නම් මහජන සම්බන්ධතා පිළිබඳව. ඊපස්සේ තෙවම ඔබට සිදු වෙනවා දැන්වීම් කරණය සම්බන්ධව අවධානයක් යොමු කරන්න. එතකොට උන්වයේ ශේෂ තුන තමයි ඔබට මේ ප්‍රශ්න පත්‍රයේ තුලදී ලැබෙන පළවෙනි කොටස බවට පත් වෙනවා. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ඔබට ප්‍රධාන කාරණා දෙකක් ගැන සාකච්ඡා කරන්න තියෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ඔබට ප්‍රධාන මාතෘකා දෙකක් කතා කරන්න වෙනවා. ඒ ප්‍රධාන මාතෘකා දෙක තමයි එකක් 30:25 කොටසේ
නිර්මාණාත්මක සංනිවේදනයේ පිළිබඳව ඔබට කතා කරන්න සිදු වෙනවා ඒ පළවෙනි කොටස විදියට. මොකද්ද නිර්මාණාත්මක සංනිවේදනයේ කියන කාරණේ මම මේක උගලන මගේ සිලබස් එක දෙන්නම්. ඊළඟට දෙවෙනි කොටස විචාර සිද්ධාන්ත පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ලැබෙනවා. පැහැදිලිද? ඒකෝට පළවෙනි කොටසේ මාතෘකා ප්‍රධාන ශේෂ තුනයි දෙවෙනි කොටසේ ප්‍රධාන ශේෂ දෙකයි. එතන පළවෙනි කොටසේ අපි කතා කරනවා 10යි sorry 30යි 15 කොටසේදී ජනමාධ්‍ය ආචාර ධර්ම ඊට පස්සේ මහජන සම්බන්ධතා දැන් වින් කරන. ඔය කියන කොටස් තුනෙන් තමයි පළවෙනි පේපර් එක සැරසෙන්නේ. ඊපස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සැකසෙන්නේ නිර්මාණාත්මක sannivedanaya සහ විචාර සිද්ධාන්තය සුරෙන්. එතෙන්දී නිර්මාණාත්මක sannivedanaya විචාර සිද්ධාන්තය කියන ප්‍රධාන කොටස් දෙක ඔබට විභාගයේදී මූණ පෑමට නැත්නම් මූණ දීමට නැත්නම් ඒ විභාගයේ මූණ දීම සඳහා ඉගෙනගත යුතු විෂය කොටස් විදියට හඳුනා ගන්න. එතකොට දැන් පැහැදිලිව ගත්තොත් මේක විෂයපතයන් පහ. නිර්මාණාත්මක sannivedanaya විචාර සිද්ධාන්ත ඒක එකයි දෙකයි කියලා අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කතා කරන්න පුළුවන්. ඊළඟට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නීති ආචාර ධර්ම කොටසයි මහජන සම්බන්ධතායි දැන් මේ කරන්නේ. එතන තුනයි. අර තුනයි මේ දෙකයි පහක් විදියට තමයි ඉගෙන ගන්න වෙන්නේ. දැන් එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මාධ්‍ය නීතිය ආචාර ධර්ම මහජන සම්බන්ධතා සහ දැන්වීම කරන MCOE 30යි 15. එතකොට මේ 30යි 15 ප්‍රශ්න පත්‍රයේදී ඒ අදාළ වර්ෂයේ ප්‍රශ්න පත්‍රය සකසනු ලබන පැහැදිලිද? අදාළ වර්ෂයේදී ඒ ප්‍රශ්න පත්‍රය සකසනු ලබන ආචාර්යවරයා හෝ ආචාර්යවරිය ඒ අදාළ වර්ෂයේ කවුද ඒ ප්‍රශ්න පත්‍රය හදන්නේ? ඒ ප්‍රශ්න පත්‍රය හදන ආචාර්යවරයා හෝ ආචාර්යවරියගේ විචිකත්වය සහ විශේෂේශ්‍රය අනුව මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මොන ශේෂ්ත්‍රයකින් වැඩියෙන් අහනවද කියන කාරණය තීරණය වෙනවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු ඒ ප්‍රශ්න පත්‍රයේදී වැඩි අවධානයක් යොමු කරනවා දැන්වීමකරණය කියලා. එතකොට ඒ අපේ ප්‍රශ්න පත්‍රය හදපු ආචාර්යවරයා දැන්වීමකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා නම් අන්න ඔහු අනිවාර්යයෙන්ම දැන්වීමකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා ඒ ප්‍රශ්න පත්‍රය සකසනු ලබනවා. අන්න ඒක හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්න පත්‍රය ගැන කතා කරද්දි. එතකොට ඊ ආචාර්යවරයා හෝ ආචාර්යවරිය වැඩි විචිකත්වයක් දක්වනවා නම් මහජන සම්බන්ධතාවලට එතකොට ඒ පැත්තෙන් වැඩියෙන් අහනවා. දැන් කෙසේ හෝ වේවා ඒක අපිට විභාග ආසන්න වෙනකොට තමයි කියන්න පුළුවන් වෙන්නේ මොන ශේෂයෙන්ද අපි වැඩියෙන් අහන්නේ කියලා. නමුත් විෂයක් විදිහට ගත්තොත් අපි මෙන්න මේ කියන ශේෂ තුන කෙරෙහි අපි දැනගන්න ඕනේ 30යි 15 කොටසේ. ඒ තමයි 1 ජනමාධ්‍ය ආචාර ධර්ම, 2 මහජන සම්බන්ධතා, 3 දැන්වීම කලා. එතකොට ඒකයි මම කියන්නේ මේ විෂය නිර්දේශය අනුව විද්‍යාර්ථියා විසින් ආවරණය කළ යුතු මූලික විෂය කොටස් තුනකි. 1 ආචාර ධර්ම, 2 මහජන සම්බන්ධතා, දැන්වීම කලා. එතකොට අපි බලමු මේකේ මේ ආචාර ධර්ම වලට මොන වගේ ශේෂ්ත්‍රයක්ද අපින් අහන්නේ කියන කාරණය. දැන් ආචාර ධර්ම කොටසේදී මූලික වශයෙන් අපෙන් මූලික ටාගට් ඕඩිනේ විද්‍යාර්ථියාගේ දැනුම, බුද්ධිය, අවබෝධය උරගා බලන්නේ දරුවනේ නීති ආචාර ධර්ම ගැන. හැබැයි මේ ගංගිඩියෙන්න වගේ ලෝකේ නීතියක් ආචාර ධර්මයක් පද්ධතියක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් අද අපි කතා කරන නීතිය අපි මේ කතා කරන ආචාර ධර්ම පද්ධති මෙවුවා කරලියට ඉන්න නම් ඊට එවැනි දෑ කරලියට පැමිණීම කෙරෙහි විවිධාකාර වෙනත් සාධකයන් වෙනත් සමාජ ක්‍රියාකාරීත්වයන් සමාජය තුළ ගොඩනැගෙන එකදා ගොඩනැගුණා ඒ ගොඩනගා ගැනීමේ ප්‍රතිඵලයක් විදියට අද අපි නීති ආචාර ධර්ම භුක්ති විඳිනවා. ඒ නිසා අපි කියනවා මේ නීතියේ මූලික පදනම නැත්නම් ආරම්භයේ සිදු වෙනවා තහංචි වලින්. එනිසා මේ ආචාර ධර්ම කොටසේදී තහංචිවල ඉඳලා මානවයා ජනමාධ්‍ය ආචාර ධර්ම දක්වා ගමන් කරන ලද සමාජ දිසානතිය ඔබ අවබෝධ කරගත යුතුයි. අන්න ඒ නිසා මෙතනදී අපි තහංචි අනු කුමක්ද කියන එක අවබෝධ කරගත යුතුයි.
ඊට පස්සේ තාංජි වල දෙවෙනි දිගුව තමයි වාරණය. ඒතර වාරණය සහ ඒ ප්‍රභේද මොනවද කියලා අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ ආචාර ධර්ම පද්ධතියක ප්‍රභවය සහ විකාශනය. ඊට පස්සේ ජනමාධ්‍ය ආචාර ධර්ම. ඊට පස්සේ ආචාර ධර්ම ගොඩනැගෙන එක විවහාරයක් විදිහට තමයි අපි පිළිගන්නේ. ජනමාධ්‍ය සම්බන්ධව බලපැවැත්වෙන නීති රෙගුලාසි. දැන් ජනමාධ්‍ය පිළිබඳව බලපැවැත්වෙන නීති රෙගුලාසි කියලා කිව්වම අපි දන්නවා 1948 මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 19 වෙනි වගන්තිය මගේ කියනවා මේ ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට භාෂණයේ ප්‍රකාශනයේ හිමිකම් ඇත්තේ. කියන්නේ මූලික වශයෙන් ප්‍රකාශන හිමිකම තියෙනවා. එතකොට මෙතනදී ප්‍රකාශන හිමිකම කියලා කියන්නේ මාදනී විද්‍යාර්ථීනි මේ කතා කරනවා කියන කතන්දරේ විතරක්ම නෙවෙයි. ඕනම දෙයක් ප්‍රකාශ කරන්න. ඒක verbal වෙන්න පුළුවන්, non verbal වෙන්න පුළුවන්, නේද? වාචික වෙන්න පුළුවන්, නිර්වාචික වෙන්න පුළුවන්. ඒක රයිට් මේ ලියපු එකක් වෙන්න පුළුවන්, කතා කරපු එකක් වෙන්න පුළුවන්, රූපයක් වෙන කියන්නේ. ශ්‍රව්‍ය දෘශ්‍ය ලිඛිත මේ ඕනෑම ආකාරයේ ස්වරූපයක් වෙන්න පුළුවන්. එනම් මෙවැනි ආකාරයක මිනිහෙකුට අදහස් දැක්වීමට ප්‍රකාශනය කිරීමට ඇති අයිතිය තහවුරු කරනවා 1948 පෙබරවාරි 10 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලිය මගින් සම්මත කරගත්ත මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය. ඒතර මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය තුළ ලෝකයේ සෑම පුද්ගලයෙකුටම අයිතිවාසිකමක් ලබා දුන්න ප්‍රකාශන හිමිකම මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වයලා සෑම රාජ්‍යයක්ම පිළිගන්නවා. එතකොට මේ සෑම රාජ්‍යයක්ම පිළිගැනීමේ හේතුවක් නිසා බොහෝ රාජ්‍යයන් වල තමගේ ආණ්ඩුකම ව්‍යවස්ථාවන් වලට මේ ප්‍රකාශන හිමිකම පැහැදිලි කරලා තියෙනවා. එතකොට ලංකාවෙත් 1972 ජනරජ ව්‍යවස්ථාවේ මේක ඇතුළත් කරලා තියෙනවා. නමුත් අද අපි පාවිච්චි කරන්නේ තවමත් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව. එතකොට මේ ජනරජ ව්‍යවස්ථාවේදී තුන්වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ අයන්නේ කියනවා සෑම පුරවැසියෙකුටම භාජනයේ ප්‍රකාශනයේ හිමිකම් ඇත්තේය කියලා. දැන් සුප්‍රකට ඉන්දියානු කියමනක් තියෙනවා මෙන්න මේ විදියට සියතුණ්ඩ නිලබර පුරා සැරිසැරිය හැකිමුත් එසේ පැමිණ මගේ හිසේ කූඩු තනිය නොහැක. නැතනම් ඔබ දන්නා වූ මේ එක වදනක් තියෙනවා අපිට හැරමිටියක් කරකවන්න නිදහස තියෙනවා. හැබැයි අපි හැරමිටියක් කරකීමේ නිදහස හැරමිටියක් කරකීමේ ප්‍රමාණය තීරණය වෙනවයි කියලා කියනවා අනිකාගේ නහය මත. නේ? එතකොට මෙතන මේ මම මේ හැමදේම කියන්න උත්සාහ ගත්තේ යම් කෙනෙක් ප්‍රකාශන හිමිකම තම අයිතියක් විදියට භුක්ති විඳිනකොට තවත් කෙනෙකුගේ නිදහස අහිමි වෙනවා. නේද? කෙනෙකුගේ අයිතියක් භුක්ති විඳීමට යෑමේදී තවත් කෙනෙකුගේ නිදහසක් අහිමි වෙනවා. ඉතින් මෙන්න මේ නිසා ලෝකයේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ තුල මේ මූලික වශයෙන් සාකච්ඡා කරන මේ සාකච්ඡා කරන ඕනෑම කාරණාවක් හරිද භුක්ති විඳින්න යනකොට ඒකේ යම් ආකාරයක ගැටළු සහගත තත්ත්වයන් මේ නිර්මාණය වෙලා තියෙනවා. හරිද? නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලි ලෙසම මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 19 වෙනි වගන්තිය කියනවා සෑම පුරවැසියෙකුටම භාජනයේ හෝ ලේඛනයේ නිදහසක් ඇති මේ නිදහස භාෂණයේ ලේඛනයේ නිදහසක් තිබිය යුතුයි. හැබැයි මේ නිදහස භුක්ති විඳිනකොට කිසියම් ජාතියකට කුලයකට පන්තියකට ආලෝක ආරක්ෂාවට ලෝක සාමයට මහජන සෞඛ්‍යයට මෙන්න මේ වගේ වඩ හානි කරන්න බෑ. ඒ කියන්නේ නිදහස භුක්ති විඳිය යුතු සීමාව පනවනවා. අපේ ආණ්ඩුක අවස්ථාවේ 14 වෙනි වගන්තියේ තුන්වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය අයන්නේසා අයන්නේ කිව්වට ලාංකිකයෙකුට සම්පූර්ණ වැසියෙකුට භාෂණයේ ප්‍රකාශන හිමිකම් ඇත්තේ කියලා ආය 15 වෙනි පරිච්ඡේදයේ මේ 2 සහ 5 වගන්ති මගින් කියනවා ඒ ප්‍රකාශන නිදහස භුක්ති විඳිය යුතු සීමාව. එතකොට අපිට ප්‍රකාශන නිදහස භුක්ති විඳීමේදී ඊට බලපැවැත්වෙන එක කොන්දේසියක් විදියට අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවේම පෙන්වලා දීලා තියෙන එක තැනක නීතිය මගින් පෙන්වා දෙන සීමාවන් වලට යටත්ව
මේ නිදහස භුක්ති විඳිය යුතුයි. එතකොට සී නීතිය මගින් පෙන්වා දෙන සීමාවන් වලට යටත්ව මේ නීතිය භුක්ති විඳිනවා සෝරි මේ අයිතිය භුක්ති විඳිනවා කියලා කියන්නේ අපි බලමු අපේ රටේ සිවිල් නීතිය තියෙනවා අපරාධ නීතිය තියෙනවා මේ සිවිල් නීතිය සහ අපරාධ නීතිය තුල ජනමාධ්‍ය සම්බන්ධව බලපැවැත්වෙන නීති රෙගුලාසි මොනවද කියන කාරණේ. එනිසා අපිට බුද්ධිමේ දේපල පනත පාර්ලිමේන්තු වර ප්‍රසාද පනත අධිකරණ අපහාස නීතිය දඬන නීති සංග්‍රහය පුද්ගල වර ප්‍රසාද නීතිය පරිගණක අන්තර්ජාල මාධ්‍ය පිළිබඳ බලපැවැත්වෙන නීති අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත ඊළඟට රජයේ නිරහස් පනත හදිසි නීතිය ත්‍රස්තවාදී වැළැක්වීම පනත උපවනි සංස්ථා ආඥා පනත ගුවන් සංස්ථා ආඥා පනත මහජන ආරක්ෂණ පනත දුර්ගුණ ගැනීම පනත මෙන්න මේ විදිහට අනපනත් ගණනාවක් අපිට දැනුමක් අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඊළඟට තව අපිට මේකේ අවසාන වශයෙන් කොහොමද අපේ රටේ ප්‍රායෝගිකව නීතිය ආචාර ධර්ම ක්‍රියාත්මක වන්නේ කියන කාරණය අපි මෙතනදී අවබෝධ කරගත යුතු වෙනවා. හරිද? නොයේ නීතිය යටතේ ওই කියන කාරණා ටික අපි අවබෝධ කරගත යුතුයි. ඊළඟ දෙවෙනි කාරණේ තමයි මේ විෂය නිර්දේශය තුළ හරිද මේ විෂය නිර්දේශය තුළ දෙවෙනි කාරණේ තමයි මේ මහජන සම්බන්ධතා කියන කාරණේ. මෙන්න මේක තමයි අපිට මෙතනදී වැදගත් දෙවෙනි කාරණේ විදිහට අපි හඳුනා ගන්න. ඒතකොට මහජන සම්බන්ධතාවලිනු අපිට මූලික වශයෙන් මෙන්න මේ කියන කාරණා ටික කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ තමයි එක ඔයගොල්ලන් මේක තිරේ දිස් වෙන ඇති කියලා මම හිතනවා. තිරේ දිස් වෙනවා කියලා හිතනවා. එතකොට මෙතනදී අපි මහජන සම්බන්ධතාවය කියන්නේ මොකක්ද? ඊට පස්සේ දෙවෙනි එක මහජන සම්බන්ධතාවයේ පිළිබඳව තියෙන නිර්වචන සහ ඉතිහාස මොනවාද? ඊළඟට මහජන සම්බන්ධතාවය නිලධාරියා සහ ඔහුගේ කාර්යභාරය මොකක්ද? ඊළඟට මහජන සම්බන්ධතාවයේ ප්‍රභේද මහජන සම්බන්ධතාවය සහ අලෙවිකරණය අතර තියෙන සම්බන්ධතාවය. ඊළඟට මහජන සම්බන්ධතාවයේ කොහොමද නූතන මාධ්‍ය තුල භාවිතා වෙන්නේ? ආයතනයක් තුළ මහජන සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ කොහොමද? ඊළඟ මහජන සම්බන්ධ සැලැස්ම අපි නිර්මාණය කරගන්නේ කොහොමද? ඊළඟට ජනමාධ්‍ය තුළ මහජන සම්බන්ධ මහජන සම්බන්ධතාව පිළිබඳ ජනමාධ්‍ය භාවිතය කොහොමද? මොනවා කියන කාරණා නමේවත් අම වශයෙන් මම කියන්නේ ඔය නමේම 100%ක් ඔයගොල්ලෝ දැනගත යුතුයි කියලා. බේසික් උන් ඔය ටිකවත් අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි දැන්නේම් කලාව. දැන්නේම් කලාවෙනුත් අපි මූලික වශයෙන් මෙන්න මේ මාතෘකා ටික කතා කරනවා. දැන්නේම් කරන්නේ ප්‍රචාරණය සහ අලෙවිකරණය ඒක හඳුනා ගන්න. ඊට පස්සේ අලෙවිකරණය යනු කුමක්ද කියන එක නිර්වචන ඇසුරෙන් සාකච්ඡා කරන්න. ඊළඟට දැන්නේම් නිර්මාණය කරනකොට අපි භාවිතා කරන්න පුළුවන් එළඹුම් ප්‍රවේශ සහ දැන්නේම් වල සමාජ බලපෑම මොකක්ද කියන එක අවබෝධ කරගන්න. ඊළඟට දැන්නේම් කරණයක් කොහොමද ඉතා නිර්මාණශීලීව ගුණගන්නේ කියන එක අපි කතා කරනවා. ඒකයි දැන්නේම් කරන්නේ සහ නිර්මාණශීලීත්වය කියන එක කතා කරන්නේ. ඊට පස්සේ පස්වෙනි එක දැන්නේම් කරන්නේ ආයතනික රටාව. ඒ කියන්නේ අපි දන්නවා දැන්නේම් ආයතන ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණේ. ඊට පස්සේ දැන්නේම් වර්ගීකරණය. ඊට පස්සේ 4P සංකල්පය හා 4G සංකල්පය. මෙතන 4GS කියන එක අලෙවි මිශ්‍රිතය සහ ප්‍රවර්ධන මිශ්‍රිතය කියන එක. ඊට පස්සේ දැන්නේම් කරණය සහ පරේෂණ කියන මාතෘකා ටික සාකච්ඡා කරනවා. එතකොට මේ කාරණා 8ට අමතරව එක කාලීන අවශ්‍යතාවයන් විදිහට තව තවත් කාරණා ඇතුළත් වෙන්න පුළුවන්. ඒක අපිට පූර්ව නිගමනය කරන්න බෑ මෙන්න මේ මාතෘකායකට එයි කියලා. ඒක අපි බලමු ලැබෙන සම්බන්ධක සහ මේ කාලවකවානුවල තියෙන සමාජ ආර්ථික දේශපාලනික විවාහයන් එක්ක මේ தத்துவය අපිට කතා කරන්න පුළුවන්. එතකොට පළමු ප්‍රශ්න පත්‍රයේට උන් ওই ටික තමා දරුවනේ ඕගොල්ලන්ගෙන් අහන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේට උන් ওই ටික තමා එක්සෑම් එකේදී ඕගොල්ලන්ගෙන් අහන්නේ. ඊට පස්සේ අපිට යන්න වෙනවා මේකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. පැහැදිලිද? පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් පස්සේ ඕගොල්ලන්ට යන්න වෙනවා මේකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රය තුළ අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ නිර්මාණාත්මක සංනිවේදනය සහ විචාර සිද්ධාන්ත කියන කාරණේ. එතකොට නිර්මාණාත්මක සංනිවේදනය සහ විචාර සිද්ධාන්ත කියන කාරණේ තුළ අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ නිර්මාණාත්මක සංනිවේදනය ගැන. මොකද මේ ප්‍රශ්න පත්‍රයේ තුල ආදරණීය විද්‍යාර්ථීනි හැමදාම මේ ප්‍රශ්න පත්‍රය කියන්නේ අපේ මේ ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් කරපු මුල් කාලේ ඉඳලා
මේක අපි හැමදාම දැක්ක පොදු හරය තමයි මේ ප්‍රශ්න පත්‍ර වල බහුතරයක පැමිණෙන්නේ ප්‍රශ්න හතක් නිර්මාණාත්මක sannivedane ඊට පස්සේ එක ප්‍රශ්නයයි විචාර සිද්ධාන්ත පිළිබඳව අහන්නේ ඒ නිසා අපි හැමදාම වගේ ඒ කියන්නේ නමුත් අපි විචාර සිද්ධාන්ත ගැන ඉගෙන ගන්නවා මොකද විචාර සිද්ධාන්ත කියන්නේ වත් පුළුල් විදියට අවබෝධ කරගත යුතුයි ඒ අවබෝධයේ පිටා තමයි අපි ඒක ඒ කාරණා සාකච්ඡා කළ යුත්තේ නැත්නම් අපිට ඒක කතා කරන්න බෑ ඒ නිසා අපි මූලික වශයෙන් විචාර සිද්ධාන්ත ගැන කතා කරනවා හැබැයි අර පුළුල් විදියටම මේක නිර්මාණාත්මක sannivedanayට අපි ලබා දෙන බරම මේ විචාර සිද්ධාන්ත වලට දෙන්නේ නැහැ මොකද දැන් අපිට උච්චරිපත අපේ කාලයයි එක්සෑම් මේ සියල්ලත් එක්ක අපිට මේක නිර්මාණය කර ගැනීමට නැත්නම් අපි මේක පවත්වාගෙන යෑමට සමග ඉගෙන ගැනීමට අපිට තියෙන ඉඩ ප්‍රස්තා ඉතාමත් සීමිත නිසා අනේ ඒ නිසා හුදින් හැම කෙනෙක්ම අවබෝධ කරගන්න මෙතනදී නිර්මාණාත්මක sannivedanaya කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියන කාරණේ හරි ඒ එතනදිත් මතක තියාගන්න දැන් අර මම කිව්වා වගේ විචාර අර මුල් 30යි 15 ප්‍රශ්න පත්‍රයේදී වැඩියෙන් එන්නේ දැන්වීම් කරණයෙන්ද වැඩියෙන් එන්නේ මහජන සම්බන්ධතාවයෙන්ද වැඩියෙන් එන්නේ නීති ආචාර ධර්ම කොටසෙන්ද කියන එක තීරණය වෙන්නේ ඒ අදාළ අවස්ථාවේ පවතින නැත්නම් ඒ අදාළ ප්‍රශ්න පත්‍රයේ සැකසූ ආචාර්යවරයාගේ ස්වරූපය මත හැබැයි මේ නිර්මාණාත්මක sannivedanaya එහෙම වෙන්නේ නැහැ. මොකද ඒක විචාර සිද්ධාන්තවලට වැඩි යහන්නේ නැහැ. ඒ නිසා එනිසෙම නිර්මාණාත්මක sannivedanayට ප්‍රශ්න හතක් වෙනවා කියන උපකල්පනයේ දීලා තමයි අපි කටයුතු කළ යුතු වන්නේ. හරිද? right. එතකොට නිර්මාණාත්මක sannivedanaya විශේෂය ගත්තොත් යමෙන මේ විදියට මේකේ ප්‍රධාන විශේෂ කොටස් දෙකක් අපි අවධානය යොමු කරනවා. ඒ තමයි නිර්මාණාත්මක sannivedanaya සහ විචාර අධ්‍යයනය කියන එක. එතනදී අපි ප්‍රථමයෙන්ම නිර්මාණය යනු කුමක්ද කියන එක මුලින්ම කතා කරනවා. දෙක නිර්මාණාත්මක sannivedanaya කියන්නේ මොකක්ද කියන එක කතා කරනවා. තුන නිර්මාණ කරුවා සහ නිර්මාණ කරුවාගේ ගාංග. හතර නිර්මාණය සහ වාර්තාව අතර වෙනස. පහ නිර්මාණය හා ප්‍රචාරණය අතර ඇති වෙනස. හය සංජානනය සහ නිර්මාණකරණය. හත ජනවහර සහ නිර්මාණකරණය. අට ජනසුතිය සහ නිර්මාණකරණය. නමය ජන විඥානයේ සහ නිර්මාණකරණය ජන කවිය සහ නිර්මාණකරණය ඊළඟට නිර්මාණයේ සහ අන්තර් සංස්කෘතික අධ්‍යයනය නිර්මාණයේ හා භාෂාව සාහිත්‍ය සහ නිර්මාණකරණය ගීතය සහ නිර්මාණකරණය හරිද මේ මූලික වශයෙන් නිර්මාණය ගැන නිර්මාණාත්මක sannivedanaya ගැන අපි ඉගෙන ගත යුතු මූලික පාඩම් ටික ඊට පස්සේ නිර්මාණාත්මක sannivedanaya දෙවෙනි අනු කොටසක් විදිහට අපි ඉගෙන ගත යුතුයි කොහොමද ජනමාධ්‍ය තුල නිර්මාණාත්මක sannivedanaya භාවිත කරන්නේ අනේ ඒ නිසා අපිට මෙතනදී මාධ්‍ය භාවිතය සහ නිර්මාණශීලීත්වය කියලා වෙනම මාතෘකාවක් කතා කරන්න වෙනවා එතන ගුවන්විදුලිය සහ නිර්මාණකරණය පුවත්පත් සහ නිර්මාණකරණය රූප මාධ්‍ය හා නිර්මාණශීලීත්වය සිනමාව සහ නිර්මාණශීලීත්වය නිර්මාණශීලී තිර රචනය මෙන්න මේ කියන මාතෘකා පහ ට අමතරව ලාංකික නාට්‍ය කලාව සහ නිර්මාණශීලීත්වය කාටුන් සහ නිර්මාණකරණය සාහිත්‍ය සහ නිර්මාණකරණය ඊළඟට නිර්මාණ සහ චිත්‍ර කලාව ඊට පස්සේ විචාර සිද්ධාන්ත දෙවෙනි කොටසෙන් අපි කතා කරනවා විචාරයේ යනු විචාරකයා සහ වූ කාර්යභාරය පෙරදිග විචාර සිද්ධාන්ත සහ බටහිර විචාර සිද්ධාන්ත මොන ওই ටික මුවත්තුපා හතර විචාර සිද්ධාන්ත සම්බන්ධව කතා කරනවා එතෙන්දී මූලික වශයෙන් අපි විචාර සිද්ධාන්ත ටික කඩපාඩම් කරගෙන ඒ විචාර සිද්ධාන්ත මනාවට අවබෝධ කරගෙන අපිට පුළුවන් නම් ප්‍රායෝගිකව සාහිත්‍ය නිර්මාණයක් හෝ ජනමාධ්‍ය සංදේශයක් ජනමාධ්‍ය ප්‍රොඩක්ෂන් එකක් අපිට ජනමාධ්‍ය නිර්මාණයක් හෝ ජනමාධ්‍ය නිෂ්පාදනයක් විචාරයෙන් හසු කරගන්න අන්න ඒක අපිට ඇති මේ කාරණා වඩා තුලින් අවබෝධ කරගන්න හරිද සෝරි එතකොට ඔන්න ওই ටික තමා දරුවනේ අපිට මූලික වශයෙන් සාකච්ඡා කරන්න සිදුවන්නේ මේ ප්‍රශ්න පත්‍රයට සම්බන්ධයෙන් ඔය වෙනකන් කතා කරපු කාරණා සම්බන්ධව කාට හරි
ගැටලුවක් තියෙනවා නම් අපිට දැන් අහන්න පුළුවන්. මොකද ඒ තුල ඉඳගෙන තමයි අපි මේ කියන කාරණා ටික ඉදිරියට සාකච්ඡා කළ යුතු වන්නේ. ඒක ඕන කෙනෙකුට අවස්ථාව හිමි වෙනවා දැන් ඕනම දෙයක් අහන්න. මේ විශේෂ නිර්දේශය නැත්නම් මේ කතා කරපු දේවල්